වතුර විතරක් විකුණලා ඩොලර් මිලියන 700ක බිස්නස් එකක් හැදුවා කියලා කවුත් ඔයා විශ්වාස කරනවද? හැබැයි ලෝකේ ඉන්න ව්‍යවසායකයෝ නැත්තම් බිස්නස් කරන අය හිතන විදිය වෙනස් නිසා අපි දන්නව දේ වුණත් වෙනස් විදිහට මාකට් කරලා මේ වගේ බිස්නස් ලෝකේ හැදිලා තියෙනවා. ඉතින් ඔයා අදත් එකතු වෙන්නේ බිස්නස් ඇඩ්වයිස් අරගෙන ඉන්න බිස්නස් මොඩල් රිවී වීඩියෝ සීරීස් එකේ තවත් එක වීඩියෝ එකකට. ඉතින් මේ වීඩියෝ එකේදී අපි කතා කරන්නේ ලෝකේ මේ වගේ වතුර විතරක් විකුණලා ඩොලර් මිලියන 700ක බිස්නස් එකක් හදපු බිස්නස් එක කොහොමද හැදුනේ, විශේෂයෙන්ම ඔයාගේ බිස්නස් එකට මේ තියෙන ස්ට්‍රැටජිස් කොහොමද පාවිච්චි කරන්නේ කියන එක ගැන. ඉතින් මේ බිස්නස් එක ගැන කියනවා නම් ඇමරිකාවේ මේ වෙනකොට ගොඩක්ම ෆේමස් වෙලා තියෙන ලික්විඩ් ඩෙත් කියන වතුර විකුණන කම්පැනි එක ගැන තමයි කතා කරන්නේ. ඉතින් මේ වතුර විකුණන්නේ අපි දන්න ප්ලාස්ටික් බෝතලේ නෙවෙයි, මේක කෑන් එක විකුණන්නේ. තවදන්නා බියර් කෑන් එකක්, එහෙම නැත්නම් අපි දන්න එනර්ජි ඩ්‍රින්ක් එකක් වගේ තියෙන කෑන් එකක්. මේක බොන්න ගොඩක් කලාවට අලුතින ජෙනරේෂන් එක ගොඩක් කැමති. ඒගොල්ලෝ ගොඩක් කැමති මේ වගේ කෑන් එක ඕනම ඩ්‍රින්ක් එකක් බොන්න. ඉතින් මෙන්න මේ ස්ට්‍රැටජි එක තමයි මේකේ නිර්මාතෘ වෙන මයික් සිසාරියෝ කියන පුද්ගලයා පාවිච්චි කරන්නේ. ඉතින් මයික් සිසාරියෝ ගැන කියනෝ නම් ඇමරිකා එක්සත් ජනපදයේ, මෙයා ඇත්තටම හාවර්ඩ් බිස්නස් ස්කූල් එකේ ග්‍රැජුවට් කෙනෙක් විදිහට ඉන්නේ. අවුරුදු 20ක් විතර ඉන්ඩස්ට්‍රි එකේ වැඩ කරනවා. Netflix එකෙත් මෙයා graphic designer කෙනෙක් විදිහට වැඩ කරනවා. හැබැයි මෙයාව වෙනස් කරන සිද්ධියක් වෙනවා 2009 දී. Vans Warp Tour කියන එක ගත්තොත් එහෙම ඇමරිකා එක්සත් ජනපදයේ තියෙන ගොඩක්ම popular music festival එකක්. ඉතින් මේක පටන් ගන්න 1995 විතර. මේකේ 2009 දී මේකේ 15 වෙනි anniversary එකේදී තියෙන festival එකට Mike Sisariyoට යන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් මේක entertainment event එකක්. हिप हॉप वगे गोडा म्यूजिकल बैंड्स अविल मेके प्ले करना मे मिथन बलांगीन मेकोलू पावचिकर मुखाद मे गोड़क हिता एनर्जी ड्रिंक मोन्स्टर वगे देवल पावचिकर मोन्स्टर का तो थे अमेरिका एक्सट जनपद रेड बुल वितरा देवनी वन लोके गोडक में फेमस एनर्जी ड्रिंक मे बलो मे एनर्जी ड्रिंक पावचिकर मिनी बोर्ड ने वैडपुर बातुरीन का तेरे मे मिन्न मेवेला हितनवा अपीट बरीद වතුර කියන එක මේ මොන්ස්ටර් එහෙම නැත්නම් රෙඩ් බුල් වගේ විකුණන්න පුළුවන් ද කියන එක තමයි එයා ඒ වෙලාවේදී කල්පනා කරන්නේ. ඉතින් මෙයා මේ බිස්නස් එක 2022 අග වෙනකොට ඩොලර් මිලියන 700ක තත්ත්වයට ගේන්න පාවිච්චි කරපු මාකටිං ස්ට්‍රැටජිස් වල පළවෙනිම ස්ට්‍රැටජි එක තමයි ඩිස්ට්‍රප්ටිව් මාකටිං කියලා කියන්නේ. ඩිස්ට්‍රප්ටිව් මාකටිං කියලා කියන්නේ අපි කන්වෙන්ෂනල් සාම්ප්‍රදායික කරන මාකටිං එකට වඩා වෙනස් විදියකට හිතලා මාකටිං කරන එක. ඉතින් මේ ප්‍රොඩක්ට් එක ගත්තොත් ඔයාලට පේනවා ඇති ලික්විඩ් ඩෙත් කියන එක වෝටර් බොටල් එකක් නෙවෙයි. මේක මෙටල් පාවිච්චි කරන්නේ. එහෙම නැත්නම් මේ මෙටල් පාවිච්චි කළා කෑන් එකක් විදිහට හදන නිසා වතුර බෝතලයක් විදිහට නැත්නම් වතුර සෙල් වෙන එකම ප්‍රොඩක්ට් එක මේක වෙනවා. එහෙම නැත්නම් කෑන් එක වතුර විකුණන එකම ප්‍රොඩක්ට් එක මේක වෙනවා. මේක නිසා මිනිස්සු අතර මේක ගොඩක් ජනප්‍රිය වෙනවා. ඉතින් මේ ඩිස්ට්‍රප්ටිව් මාකටිං ස්ට්‍රැටජි කියලා කියන්නේ ඕනම සැචුවර්ඩ් මාකට් එකේ, කියන්නේ දැනටමත් හැමෝම ඉන්න මාකට් එකක වෙනස් විදිහකට ප්‍රොඩක්ට් එකක් සෙල් කරන එක. ඒකට පේනවා ඉතින් හැමෝම වතුර බෝතල් හදලා විකුණනකොට වතුර බෝතල් එකේ ඩිසයින් එක 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 විදිහට හදලා විකුණනකොට මෙයා කෙලින්ම එනවා මෙටල් වලට. මෙටල් වලට ඇවිල්ලා මේ ප්‍රොඩක්ට් එක සෙල් කරන නිසා මෙයාට ලොකු ආකර්ෂණයක් ඇති කරගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔයාගේ බිස්නස් එකටත් මේ ගැන හිතන්න. ඔයා යම් කිසි දෙයක සෙල් කරනවා, ඔයාගේ ඉන්ඩස්ට්‍රි එකේ මේ වගේ ගොඩක් අය ඉන්නවනම් හැමෝම කරන විදිහට වඩා වෙනස් විදිහට ඔයා කරොත් මේක ස්ට්‍රැටජි එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ ප්‍රොඩක්ට් එක මෙච්චර පොපියුලර් වෙන්න බලපාපු දෙවනි රීසන් එක තමයි අපි කියනවා පර්පස් ඩ්‍රිවන් අප්‍රෝච් කියලා. ඉතින් මාකටිං වලදී ඔයාගේ පර්පස් එක ගැන ගොඩක් කන්සන්ට්‍රේට් කරනවා නම්, ඒ ගැන හිතලා දෙයක් කරනවා නම් එතනදී ඔයාට ලොකු මාකට් එකක් අල්ල ගන්න පුළුවන්. ඉතින් මේ පර්පස් ඩ්‍රිවන් අප්‍රෝච් එකේදී මෙයා කරේ ප්ලාස්ටික් හින්දා වෙන පරිසර විනාශය ගැන කතා කරන නිසා එයා කිව්වා මම පාවිච්චි කරන්නේ ඇලුමිනියම් එකක්. ඉතින් මේ ඇලුමිනියම් එකෙන් අපිට වේස්ටේජ් එක අඩු කරගන්න පුළුවන්, පොලූෂන් එක අඩු කරගන්න පුළුවන්, එහෙම නැත්නම් පරිසර දූෂණය අඩු වෙනවා. මෙන්න මේක තමයි පර්පස් ඩ්‍රිවන් අප්‍රෝච් කියලා කියන්නේ. ඒ වගේම තමයි මෙයා මේකෙදි කිව්වා ප්ලාස්ටික් පාවිච්චි අඩු වෙන නිසා මේක ගොඩක් මිනිසුන්ට හොඳයි. ඒ කියන්නේ එහෙම නැත්නම් අපි පරිසරය ගැන හිතනවා නම් මේක හොඳයි කියන එක තමයි මෙයා බ්‍රෑන්ඩ් කරේ. ඉතින් මෙන්න මේ පර්පස් ඩ්‍රිවන් අප්‍රෝච් එක නිසා මිනිස් වතර මේක ගොඩක් ජනප්‍රිය වෙන්න පටන් ගත්තා. මොකද ප්ලාස්ටික් බෝතලයක් අරගෙන නිකම් වතුර බොනවට වඩා අපි මේ ඇලුමිනියම් හදන කෑන් එක, ඉතින් මේ ප්‍රොඩක්ට් එක 100% රීසයිකල් කරන්න පුළුවන් නිසා මිනිස් වතර ගොඩක් මේක ජනප්‍රිය වෙනවා. ඉතින් ඔයාගේ ප්‍රොඩක්ට් එක ගැනත් හිතන්න, විශේෂයෙන්ම පැකේජින් එකේදී ඔයා ට්‍රැඩිෂනල් කරන පැකේජින් වලට වඩා වෙනස් විදියකට මෙහෙම කළා මේක පර්පස් ඩ්‍රිවන් කරගත්තොත්
මං වාටත් මේ ස්ට්‍රැටජි එක පාවිච්චි කරන්න පුළුවන් වෙයි කියලා. ඉතින් මේ ලික්විඩ් ඩෙත් එක මෙච්චර පොපියුලර් වෙන්න බලපාපු තවත් එක රීසන් එකක් වෙන්නේ ස්ට්‍රොง කමියුනිටි එකක් බිල්ඩ් අප් කරපු එක. ස්ට්‍රොง කමියුනිටි එකක් කියලා කියන්නේ මේක පාවිච්චි කරන්නම වෙනම පිරිසක් ඇති කරගත්ත එක. ඉතින් මේකෙදි වෙන්නේ ඇත්තරම එයා සෝෂල් මීඩියා වල තමයි මේක ගොඩක්ම ජනප්‍රිය වෙන්නේ. ටීවී ඇඩ්වර්ටයිස්මන්ට් වලට වඩා YouTube එහෙම නැත්නම් Instagram මේ හරහා මෙයා වෙනම පෙන්නනවා මේක පාවිච්චි කරන එක සෙග්මන්ට් එකක් කියන එක. ඉතින් මේකට ගොඩක් වෙලාවට තරුණ තරුණිය තමයි ගොඩක් මේකට කැමැත්තක් දක්වන්නේ. සාමාන්‍යයෙන් අපි මේ වෝටර් කෑන් එකේ බොන්නේ ගොඩක් කැමති නිසා මෙන්න මේ කමියුනිටි එක අතර තමයි මේක ගොඩක්ම ෆේමස් වෙන්නේ. ඒ වගේම තමයි මේ ඇඩ්වර්ටයිස්මන්ට් වලට ගොඩක්ම යන් අය ගන්න නිසා මේක ගොඩක් පොපියුලර් වෙනවා. ඉතින් මේ කමියුනිටි එකක් බිල්ඩ් අප් කරන එක ගොඩක්ම වැදගත් වෙනවා. මේ කමියුනිටි එකක් බිල්ඩ් අප් කරොත් ඒගොල්ලෝ තවත් අයට මේක රෙකමන්ඩ් කරනවා. ඔයාගේ බිස්නස් එකෙත් මෙන්න මේ කමියුනිටි එකක් හදාගන්න බලන්න. මොකද ලික්විඩ් ඩෙත් එක ඩොලර් මිලියන 700ක බිස්නස් එකක් 2022 අග වෙනකොට හදන්නේ මේ තුන්වෙනි ස්ට්‍රැටජි එක විදිහට එයා පාවිච්චි කරන්නේ මේ කමියුනිටි එකක් බිල්ඩ් අප් කරලා යන් ජෙනරේෂන් එක අතර මේක ලෝයල් ප්‍රොඩක්ට් එකක් විදිහට පත් කරන නිසා. ඉතින් ලික්විඩ් ඩෙත් මෙච්චර පොපියුලර් වෙන්න බලපාපු හතරවෙනි කාරණාව තමයි මේක පරිභෝජනය කරන අය තවත් අයට මේක කමියුනිකේට් කරනවා. අපි කියන්නේ වර්ඩ් ඔෆ් මවුත් කියලා. ඉතින් ඔයාගේ බිස්නස් එකක් තව කෙනෙකුට තව කෙනෙක් රෙකමන්ඩ් කරන තත්ත්වයට ගේන්න ඕන. ඉතින් මේ ලික්විඩ් ඩෙත් මෙච්චර සක්සස් වෙන්න බලපා ප්‍රධාන හේතුව තමයි මේ විදිහට මේක පරිභෝජනය කරන කෙනා තවත් කෙනෙකුට මේක රෙකමන්ඩ් කරනවා. ඒ වගේම තමයි මේකේ තියෙන අර හැමදාම යන මාකටිං ස්ට්‍රැටජිස් නිසා මේක වෙනස් යුනික් විදිහකට මාකටිං කරන නිසා මිනිස්සු මේක ගැන ගොඩක් කතා කරන්න පෙළඹෙනවා. ඉතින් මේක නිසා මේක ගාණ ටිකක් වැඩි වුණත් මේ කෑන් එක පාවිච්චි කරන්න ගොඩක් අය කැමැත්තක් දක්වනවා. ඉතින් ඔයාගේ බිස්නස් එකටත් මේක පාවිච්චි කරන්න බලන්න. මේ විදිහට වෙනස් විදිහට හිතුවොත් ඔයාගේ කමියුනිටි එක ඔයාගේ ප්‍රොඩක්ට් එක ගැන කතා කරනවා නම් දිගින් දිගටම ඔයාට තව කස්ටමර්ස්ලා හැදෙනවා කියන එක මතක තියාගන්න. ඉතින් ඕනම දෙයක් තියෙනවා නම් සෙල් කරගන්න මේක වර්ඩ් ඔෆ් මවුත්. ඒ කියන්නේ ඔයා හොඳ කමියුනිටි එකක් හදලා මේක කතා වෙන විදිහට ඔයා හැමදාම මේ වගේ ඇඩ්වර්ටයිස්මන්ට් කරගෙන ගියොත් ඔයා ගැන කතා වෙනවා කියන එක මතක තියාගන්න. මේ ස්ට්‍රැටජි එකත් ඔයාගේ බිස්නස් එකට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේක සක්සස් වෙන්න බලපාපු පස්වෙනි ක්‍රමයේ විදිහට මම දකින්නේ ක්‍රියේටිවිටි එකයි ඔතෙන්ටිසිටි කියන එකයි. ක්‍රියේටිවිටි කියලා කියන්නේ මේකෙදි මේ ප්‍රොඩක්ට් එක මුල ඉඳලම ක්‍රියේටිව්. ඒ කියන්නේ වෙනස්ම විදිහකට තමයි කරන්නේ. මේකේ YouTube එකේ තියෙන වීඩියෝස් ඔයා බලන්න. මේවා හරිම හියුමරස්. හියුමරස් කියලා කියන්නේ මේවා හාස්‍යජනකයි. ඒ කියන්නේ මේකට යන් අය තරුණ කට්ටිය පාවිච්චි කරන්නේ. හැබැයි මේ ඇඩ්වර්ටයිස්මන්ට් පවා සම්පූර්ණයෙන්ම අපිව හිනාගස්සන සුළු විදිහට තමයි මේ ඇඩ්වර්ටයිස්මන්ට් හදලා තියෙන්නේ. ඉතින් මේ විදිහට මේ ක්‍රියේටිවිටි එකයි ඒගොල්ලන්ටම ආවේනික බව නිසායි මේ ප්‍රොඩක්ට් එක ගන්න ලෝකෙ මිනිස්සු ගොඩක් කැමැත්තෙන් ඉන්නවා. සමහරලාට මේක eBay වල ඕඩර් කරන්න Amazon එකේ ඕඩර් කරන තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයාලට විශ්වාස කරන්න පුළුවන් ද වතුර බෝතලයක් මේ විදිහට ඔන්ලයින් පර්චේස් කරනවා කියලා. හැබැයි එතෙන්ට මේ බ්‍රෑන්ඩ් එක හදලා තියෙනවා. ඉතින් ලික්විඩ් ඩෙත් කියන එක 2022 අග වෙනකොට ඒ බිස්නස් එකේ වැලියු එක ඩොලර් මිලියන 700ක් විදිහට තමයි ගණන් බලලා තියෙන්නේ. ඉතින් මයික් සිසාරියෝ වෙනස් විදිහට හිතන නිසා මේ බිස්නස් එක ඩෙවලොප් කරන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඉතින් මේ කතා කරපු ස්ට්‍රැටජිස් පහ ඔයාගේ බිස්නස් එකට පාවිච්චි කරන්න බලන්න. මම හිතනවා අනිවාර්යයෙන්ම ඔයාට සක්සස් වෙන්න පුළුවන් වෙයි කියලා. ඉතින් මේකේ කතා කරපු ක්‍රම පහ ඇතුලේ ඔයා ඩිස්ට්‍රප්ටිව් බ්‍රෑන්ඩින් වෙනස්ම විදිහකට හිතලා ඔයාව බ්‍රෑන්ඩ් කරන එක, පර්පස් ඩ්‍රිවන් අප්‍රෝච් කියන එක මම කිව්වා මෙතනදී. මේ ප්ලාස්ටික් පාවිච්චිය නොකර මෙටල් එකට මෙයා මාරු වෙන එක තමයි මෙයා ගොඩක්ම සාර්ථක වෙන්න ප්‍රධාන හේතුව. ඊළඟට කමියුනිටි එකක් බිල්ඩ් අප් කරන එක ගොඩක්ම වැදගත් වෙනවා. ඊළඟ එක තමයි මේ සෝෂල් මීඩියා පාවිච්චි කරනකොට මේක වෙනස් විදියකට හියුමරස්, ඒ කියන්නේ මිනිස්සු ගොඩක් කැමති හිනා වෙන්න. ඉතින් අන්න ඒ විදියට මේක ඔයා බිල්ඩ් අප් කරොත් මම හිතනවා ඔයාටත් මේක සක්සස් කරගන්න පුළුවන්. අවසාන වශයෙන් මතක තියාගන්න මේගොල්ලන්ගේ ඇඩ්වර්ටයිස්මන්ට් හැමදාම ප්ලේ වෙනවා. මොකක් හරි අලුත් ඇඩ්වර්ටයිස්මන්ට් එකක් යනවා. මේ කන්සිස්ටන්සි එක, ක්‍රියේටිවිටි එක, ඔතෙන්ටිසිටි, මෙන්න මේ වගේ ගොඩක් දේවල් මේගොල්ලන්ගේ සක්සස් එකට බලපෑම. ඉතින් මේ ස්ට්‍රැටජිස් ටික ඔයාගේ බිස්නස් එකට පාවිච්චි කරලා බලන්න. මම හිතනවා වෙනස්ම විදිහක බිස්නස් එකකට, එහෙම නැත්නම් ඔයාගේ බිස්නස් එක තියෙන තත්ත්වේ සම්පූර්ණයෙන්ම වෙනස් කරගන්න මේ අයිඩියා එකකින් ඔයාට පුළුවන් වෙයි කියලා. ඉතින් වීඩියෝ එක වැදගත් කියලා හිතනවා නම් ෂෙයා කරන්න. ඒ වගේම තමයි තාමත් ඔයා අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න. අපි හැම social media එකකම ඉන්නවා. අපිත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. එමනම් තවත් මේ වගේම වීඩියෝ එකකින් ඉතා ඉක්මනින් හමුවෙමු.